පසුගිය දා ශ්‍රී ලංකාවෙන් තවත් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙනවා. අතර ඒකදීද අපි දැන් සමස්තයක් විතර ලංකාවේ මේ වාර්තා වුණ හතරවෙනි රෝගියා වෙනවා. මම පීට පෙර රෝගීන් දෙදෙනෙක් වාර්තා වුණා පහුගිය නොවැම්බර් මාසේ. මේවර වාර්තා වුණ රෝගීන් දෙදෙනාම එකම පවුලේ සමාජිකයෝ. අතර ඔවුන්ටත් පෙර පරිදිම මේ රෝගය සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ විදේශයකින් ආපු පවුලේම සමාජිකයෙක් හරහා කියන පිළිගත හැකි අනුමාන කළ හැකි සාක්ෂි තියෙනවා. ඒ නිසා මේ මංකිපොක්ස් රෝගය රට තුළ සම්ප්‍රේෂණය වීමක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැහැ. ඒත් ඒ වේලෙදී මේ රෝගීන් දෙදෙනා මුල් අවදියේම අපි සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඔවුන්ව දැන් ප්‍රතිකාර ලබමින් පවතිනවා. ඒකින්ද ඔවුන්ගෙන් සමාජයට මේක පැතිරීම පිළිබඳ කිසිදු අවධානමක් නැහැ. ඒ වගේම ඔවුන් මේ පයි සාමාන්‍ය ආසාදිත සමාජ ජිකයන්ගේ මේ සමීප පවුලේ සමාජිකයන්ව අපි දිගටම ෆොලෝ අප් එකක් නැත්නම් පසු විවරමක් කරනවා. ඒක නිසා මේකෙන් කිසිම සමාජයට පැතිරීම පිළිබඳ බලපෑමක් නැහැ. අපි දන්නවා මේක මංකි පොක්ස් කියන එක අනිත් කොවිඩ් වගේ නෙමෙයි සම්ප්‍රේෂණය වෙන්නේ ඉතාමත් සමීප ඇසුරක් පවත්වන අය අතර පමණයි. එම නිසා මේක ප්‍රජාවට බලපෑමක් තියන පැතිරීමක් තියනයි කියලා කිසිදු අනියතබියක් ඇති කරගත යුතු නැහැ. මේ වෙනකොට මේ මේකට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ තියෙනවා.